අයිබෝන් කියල පිළිගන්නවා. ඉතින් අදත් අලුත් වීඩියෝකට, ඉතින් අද වීඩියෝ කතා කරන්න අර අනුයි කනුයි ලීක්වෙච් වීඩියෝක සම්බන්ධින්. එයාගේ බෝයිෆ්‍රෙන්ම් කියලා කෙනෙක් මේ වීඩියෝ එකක් දාලා තිබ්බා, අපි ඒකත් බලලායිමු. ඊට පස්සේ දැන් අය අනුයි කනුයි අයිත් වීඩියෝ එකක් දාලා තියෙනවා ඒ බෝයිෆ්‍රෙන්ම් කියන කෙනා දාපු එකට සම්බන්ධයෙන්. ඉතින් මේ ගැන තමාද වීඩියෝ එක, මේ ීඩියෝ ලිස් එක මං ඔගොලන්ට තන්නම් ඉස්සරහට මේ සම්බන්ධ තමාද වීඩියෝක. තිය ඔගොලුන්ගේ අදහස අනිවාරෙන් කමෙන්ට් එකක් දාන්න. මගේ අදහසනම් ඒක අපිට මේ බලන විදිහට හිතාගන්න බෑක මේ සමයට කොල්ල බොරු කරන වෙන්නත් පුළුවන්. ඊට පසේ ඒ කතා ඇතුළේ ඒ කෙල්ල බොරු කරන වෙන්නත් පුළුවන්. ඉති අපි ඒ වීඩියෝ කලිප්ස් එක බලලා ඉමු. මට ඒ කියන පුද්ගලය හම්බෙන 2022 වර්ෂයේදී. ඉතින් එයාව මට හම්බෙනකොට එයාට රැකියාවක්වත් තිබුණේ නැහැ. එයාට තිබ්බේ FIFA කියලා NGO සංවිධානය. සමාජ සුභසාධන වැඩ කටයුතු කරනවා කියලා පෙන්නන NGO සංවිධානය. ඉතින් මේ සම්බන්ධය අතරතුරදී මම ඇත්තටම එයාව විශ්වාස කරලා ආදරය කරපු කෙනෙක්. ඒ නිසා තමයි මම මේ කතා කරන්නේ එයාගේ නම කියලම ලසන්ත ලියනගේ කියලම. ඒ පුද්ගලයා ටික දවසක් යනකොට මට කිව්වා මේ මට මේ NGO සංවිධානයත් එක්ක මට මොනවහරි තව වැඩවලට අත ගහන්න ඕනේ. මට ඔයා නවක රංගන ශිල්පිනියක් විදිහට ඔයා හම්බ කරනවා මේ පොඩි වයසට. ඉතින් මට පොඩ්ඩක් උදව් කරන්නකෝ කියලා කිව්වා. ඉතින් අපි සාමාන්‍ය සම්බන්ධයක් තියදී ආදරයක් සහ විශ්වාසය කරනකොට අපිත් කැමති අපි ළඟ ඉන්න පාර්ට්නර් දියුණු වෙනවා නම්, ඉතින් එයාට දියුණු වෙන්න මට පුළුවන් හැකි උපරිම මම උදව් කරලා තියෙනවා. ඒවට සාක්ෂිත් තියෙනවා. මම සහ මම මගේ අම්මගෙන් ඉල්ලලා දීලා තියෙනවා අවස්ථා කිහිප අවස්ථාවකදීම 165ක් මුදලින් 165ක් වනතුරු එයාට දියුණු වෙන්න මම මුදල් ලබා දීලා තියෙනවා. එයා නොයෙකුත් දේවල් කියාගෙන හේතු සාධක කියාගෙන මගේ මුදල් ඉල්ලුවේ. ඉතින් මම ඇත්තටම එයාට විශ්වාසයත් එක්ක මුදල් ලබා දුන්නා. ලබා දීලා ටික දවසක් යනකොට මට එයාගේ වෙනස්කම් තේරෙන්න ගත්තා. ඒ කියන්නේ නිකන් එයාගේ ජීවන රටාව වෙනස්කම් තේරුම් ගන්න ගත්තා. හෝටෙල්ස් වල නතර වෙන්න ගත්තා, කැෂිනෝ ගහන්න ගත්තා, එතකොට ක්ලබ් යන්න ගත්තා. ඉතින් මේ දේවල් මට ඒ කියන්නේ එයා රැකියාවක් නොකරපු පුද්ගලයෙක් මට හම්බෙනකොට එක පාට මේ වෙනස් වුණේ කොහොමද කියලා මම හොයනකොට මට නිර්නාමික කෝල්ස් එන්න ගත්තා ගෑනු ළමයින්ගෙන්. මේ ලසන්ත ලියනගේ කියන පුද්ගලයා ගෑනු ළමයි වරවටලා සල්ලි හොරා කන එක්කෙනෙක් FIFA ඕර්ගනයිසේෂන් එක සම්බන්ධයෙන් ඩොනේෂන් ගන්නවා කියලා පිට රටවල් වලින් සල්ලි හොරා කන කෙනෙක්. එතකොට මේ වගේ ලංකාවේ අහිංසක මිනිසුන්ගෙන් සල්ලි අරගෙන කියන ඩොනේෂන් වලට කියලා එකතු කරගත්ත සල්ලි එයා එයාගේ පෞද්ගලික හේතුන් මත පරිභෝජනය කරන කෙනෙක් කියලා ඉතින් අපිට ආරංචි වෙන්න ගත්තා. ඉතින් මේ දෙනකොට මේ මගේ මම මුදලින් 165ක් දීලා ඉවරයි. අර මාධ්‍ය සාකච්ඡාවේදී මම ඔහුට මුදල් දුන්නේ නැහැ කියලා මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඔහුට මන් දුන්නු සල්ලි. මේ තියෙන්නේ කැමරාව චුට්ටක් ලං කරන්න. මේ තියෙන්නේ මේ ඔහුගේ account number එක, මේ ලියනගේ කියලා account number එක. මේ තියෙන්නේ ඔහුට මන් ලබා දුන්නු මුදල් වල. මේ තියෙන්නේ BL ලියනගේ කියලාම තියෙනවා. මේ තියෙන්නේ පිටින් පිට එයාට දුන්න. මේ තියෙන්නේ මේසි. මේවා බොරු නම් මේවා චෙක් කරලා බලන්න. මේ හැම එකටම බැංක් ස්ටේට්මන්ට් මම අරන් තියෙන්නේ. මොකද මේ මොහු මගෙන් ගත්තු මුදල් වල මොහු මට මුදල් වංචාවක් කිරීම සිදුවල මගේ යනවා නඩුවක් මිනුවන්ගොඩ උසාවියේ. දැන් ඔහු මට කියනවා මම මුදල් ඔහුගෙන් ගත්තේ නෑ කියලා. මේ තියෙන මගේ නඩුවන්ගේ B35.5. මේ වෙනකොට මම මුදල් දුන්නට පස්සේ මට මේ එන කෝල්ස් ටික තියෙනවානේ. මේ කෝල්ස් නිසා අපේ අම්මා කලබල වෙනවා. අපේ අම්මා කලබල වෙලා එයාගෙන් අපෙන් ලබාගත්තු මුදල් ඉල්ලන්න ගන්නවා. ඒකේ මම වොයිස් රෙකෝඩ් එකත් මම දාලා පෙන්නන්න. මුස්කලට ප්‍රශ්නයක් ආවනේ මාත් එක්ක කරුදෙනු කරලා. ආ. දැන් ඒකනේ ආව ප්‍රශ්නේ. මමයි කිව්වේ හේලමයින්ට මේක ගෙවන්න බෑ අය. හේලමයින් දැන් මෙතන අපරණ වෙලා ඇත්තේ කට්ටිය ගෙදරින් ප්‍රෙෂර් කරනවා අය. ඒ ඉන්න මම ඔයර කතා කරලා කිව්වේ මෙහෙමයි මේ ඒකද නීත්‍ය අනුකූල බස් දෙකක් හදලා එයාලගේ විශ්වාසය ඇති කරන්න එල් ඔ ඩි එකක් යවන්න කියලා. ඊට පස්සේ තමයි ප්‍රශ්න ටික ඇති වුණේ. ඊට පස්සේ තාන්ට ඉගෙන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම ගත්ත යාටි අතට මට මේ ෆෝන් එකේ සල්ලි පොට්ටයි තියෙන්නේ.
මේ ගනුදුරුවට මොකද කරන්නේ ඔයා පුතා ගනුදුරුවට මොකද කරන්නේ ආච්චිගේ ඉස්සරහට මේ ලෝයෙ මාත්‍රේ කතා කරන්නේ ඒක මම මට කතා කරන්න බෑ ඉතින් මම ඇත්තටම සම්බන්ධයෙන් මෙයා කරලා මම ආච්චිලව අප්ඩේට් එකක් කියන්නම් ඔන්න ඔය විදියට තමා අපි මුදල් අහනකොට ඔය විදියට මේ මග අරිනවා මම හෙට ගන්නම් කියනවා ලෝයට ගන්න කියලා කියනවා ඔය විදියට දැන් එයා කියනවනේ මගෙන් සල්ලි ගත්තේ නැහැ කියලා දැන් මම පෙන්නුවා ස්ලිප් මේ තියෙන වොයිස් රෙකෝඩ් එක මගේ අම්මා කතා කරලා සල්ලි ඉල්ලන ඔන්න බලන්න තව ටිකක් අහන්න දැන් ඔයා ඉතින් ඔයාගේ දැන් මේ ඊයේ දෙන්න සල්ලි වාගේ තියෙනවනේ සල්ලි දෙනවා කියලා පොරොන්දු වෙනවා. ගොඩ ගන්න කැසිනෝ ගන්න කියලා ඔන්න ගන්න චිප් ගන්න කියලා ගන්න ලැප් එකේ මේ එතකොට ඔයා මැනික් ගන්න කියලා ඔන්න ගත්ත එක සැරයක් සල්ලි වගේ මේ ඔයා මැනික් කෝයක් ගන්න තියනවා කියලා නේ සල්ලි ගත්ත එක සැරයක් ඉතින් කෝය එක බිස්නස් එකක් ඔතෝ කරලා නැහැ නේ හරියට මේ සිටුවේෂන් කියලා අනුන්ගෙන් සල්ලි අරගෙන සිටුවේෂන් කරනවට හරියන්නේ නැහැ නේ පුතා අපි ඔයාව ගොඩ ගන්න තමයි සල්ලි දුන්නේ විශ්වාස වාගේ ප්‍රොජෙක්ට් එකට FIF ඔන්න සල්ලි දුන්නට පස්සේ මග හරින විදිය. මේම කෝල් එකක් ගියාට පස්සේ එයා කරපු වැඩේ මොකද දන්නවද? කලබල වුණා. කලබල වුණු පාර කිව්වා ආන්ටි මම සල්ලි වෙනුවට මම මගේ සල්ලි දෙනකම් මගේ වාහනේ ඔයගොල්ලන්ගේ ඉඩමෙන් ඇවිල්ලා නවත්තන්නම් කියලා. දැන් කියනවනේ යා පෙට්‍රල් නැතුව වාහනේ නැවැත්තුවේ කියලා. එයා බොරු වංචාකාරයෙක් කියලා අපේ අම්මට දැනුනට පස්සේ අපේ සල්ලි ඉල්ලුවම ආන්ටි මම සල්ලි දෙනකම් මගේ වාහනේ ඔයගලෙන් ගෙදරින් ඇවිල්ලා පාක් කරනවා කියලා දිවුරුම් ප්‍රකාශයක් අස්සම් කරලා දීලා තමයි වාහනේ ගෙදර ගෙනල්ලා පාක් කරේ. පෙට්‍රල් නැතුව ගෙනල්ලා වාහනයක් පාක් කරා කියලා අර මාධ්‍ය සාකච්ඡාවේදී මිනිස්සුන් නොමග යවනවා යා මෙන්න තියෙනවා දිවුරුම් ප්‍රකාශය CAB 92.38 අංක දරන හොන්ඩා විසෙල් වර්ගයේ මෝටර් රථය ඇපේට තබා ණය මුදලක් ලබා ගැනීමේ දිවුරුම් ප්‍රකාශය. නිතින් එයා එවපු මැසේජස්. මාස 3ක් ඇතුළත බේරගන්න බැරි වුණොත් වාහනය ඔයාලට අයිති වෙන විදියට සහ ඉතුරු ෆිනෑන්ස් එක මම ගෙවන විදියට ලෝය කෙනෙක් ළඟ අස්සම් කරලා අම්මගෙන් සල්ලි ගන්න බැරි වෙයිද? මෙන්න මැසේජස් මෙන්න තියෙනවා නම්බර් එක මම මේවා ඉන් ඩීටේල් කියන්නේ මම කියන වචනයක් ගානේ 100%ක් ඇත්ත ඒකයි මම නම කියලා මෙයා කියනවර මාධ්‍ය සාකච්ඡාවේදී ජනප්‍රිය නිවුන් නිලියන් ජනප්‍රිය නිලිය එහෙම කීකේ මට ගේ නොමග යවන්න ඕනේ නැ මම කියන්නේ ලසන්ත ලියනගේ කියලා මම කියන වචනයක් ගාලේ වැරදි නම් එයාට පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න අනික යාගේ ගෙවල් රත්නපුර කහවත්ත එතකොට එහේ ඉඳන් මෙහෙට පෙට්‍රල් නැතුව වාහනයක් ගෙනලා පාක් කරන්නේ නැහැනේ කොහොමත් කියනකොට මේ දැන් මේ විදියට වාහනේත් පාක් කරලා තියෙනකොට දැන් අපෙන් ගෑනු ළමයිගෙන් කෝල්ස් එනවා වැඩි වෙනවා මේ වංචාකාරයෙක් කියලා අපි ගාව සල්ලි තියෙනවා නම් ඒව පරිස්සම් කරගන්න කියනවා ඉතින් මේ වගේ කෝල්ස් එනවා මේ කෝල්ස් එනකොට තමයි අපි දැනගත්තේ මෙයා ඔය පෙන්නපු රූප නෙමෙයි මෙයා හරිම සුදු චරිතයක් වගේ සමාජයේ පෙන්නුවට හරිම වැරදිකාර රැවටිලිකාර මිනිස්සෙක් කියලා මේ දේවල් තමයි මේ වගේ ඉතාම පහත් වැඩ කරමින් ගෑනු ළමයින්ව රවට්ටමින් මේ විදියට මුදල් එකතු කරන එයා මට අර සමාජයක් ඉස්සරහා මේ හොරා හොරා කියලා කියනවා එයා මට කෑගිල්ල දික් කරාම එයාට ඇඟිලි 10කට වැඩිය දික් වෙනවා මොකද මට දැන් එයා කියන්නේ මෙයාගේ වාහනේ හොරකම් කරා කියලා ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ දැන් දිවුරුම් ප්‍රකාශයක් එක තමයි වාහනේ ගෙනල්ලා පාක් කරන්නේ ඊට පස්සේ මෙයා මොකද කරේ අර එන ගෑනු ළමයෙක්ගෙන් කෝල් එකක් එනවා කියන ගෑනු ළමගෙන් කෝල් එකක් එනවා ආන්ටි මේ අපේ ගෙදර නවත්තන්න හැදුවා මේ මෙයාගේ වාහනේ මේ ලීසින් ඇරියස් වාහනයක් හංගන්න තැනක් නැද්ද කියලා ඇහුවලු දැන් මේ අපේ ගෙදර නවත්තලා තියෙන්නේ ලීසින් ඇරියස් වෙච්ච වාහනය හංගන්න තැනක් නැතුව තමයි අපේ ගෙදර ඇවිල්ලා නවත්තලා තියෙන්නේ. පස්සේ අපේ අම්මට ඒක ආරංචි වෙලා අම්මයි වෙලෙම ගත්නවා කෝල් එකක් ලසන්තට අරගෙන කියනවා මේ වාහන ලීසින් ඇරියස් වෙච්ච වාහනයනේ පුතේ නවත්තලා තියෙන්නේ මේක ඉක්මනට අරන් යන්න අපේ සල්ලි ගෙනත් දෙන්න කියලා. මෙයා ඒක ප්‍රයෝජනෙට අරන් ටක් ගාලා ගිහින් දැම්ම මිනුවංගඩ පොලිසියේ කම්ප්ලේන්ට් එකක් අපේ වාහනේ හංගන් ඉන්නවා කියලා. හංගන් ඉන්නවා කියපු මිනිස්සයා අපි නැති වෙලාවක වාහනේ අරන් යනවා. දිනුරුම් ප්‍රකාශයත් එක්ක අපි නීතියට ගියොත් හරිනම් මේ මිනිස්සයා හිරේ.
අපි හිරේ අපි එයාට නඩු දාන්න ඕනේ. අපි නඩු දාන්න ඕනේ අපෙන් ගත්තු සල්ලි එකට දිවුරුම් ප්‍රකාශයකුත් එක්ක තමයි එයා දුන්නේ. අද වෙනකම් 1 රුපියලක්වත් අපෙන් ගත්තු සල්ලි වලක්වත් දීලා නැහැ. අනික දැන් කිසිම ගෑනු ළමයිගේ කිසිම කෙනෙක්ටත් සල්ලි දීලා නැහැ. ඒ ඔක්කොගෙම මේ වෙද්දි නඩු නීතිමය පැත්තෙන් යනවා. ස්ථානයට ආවේ මගේ මූලික අයිතිවාසිකම් සහ මට වෙන නීතිමය බලපෑම් සම්බන්ධයෙන් ඔයාලට දැනුවත් කිරීමක් කරන්න. පසුගිය දවසක එක්තරා ප්‍රසිද්ධ කාන්තාවක් සම්බන්ධ ලීක් වෙච්ච වීඩියෝ එකක් සම්බන්ධව ස්ටේට්මන්ට් එකක් ගන්න මට ඊයේ එන්න කියලා තිබ්බා CCID එකට. මං ගිහිල්ලා එයාලට උපරිම සහයෝගය දීලා මං එළියට ආවා. එයාලා සමාජගත කරලා තියෙන CID එක ඉස්සරහා සමාජගත කරලා තියෙන කතාවයි ඇතුලේ තියෙන කතාවයි දෙකක් එයාලා කියලා තියෙනවා කණ්ඩායමක් විසින් AI හරහා වීඩියෝ එකක් හදලා නිර්මාණය කරලා පබ්ලිෂ් කරලා තියෙනවා කියලා. හැබැයි පැමිණිල්ලේදී එයාලා ඍජුවම මට බලපෑම් ඇඟිල්ල දික් කරලා තියෙනවා. මම මගේ ළඟ තියෙන සියලුම විස්තර ටික සියලුම ප්‍රකාශ සියරම ටික මම ඊයේ පැය 6ක් 7ක් පුරාවට CCID එකට දීලා ආවා. එතන හිටපු නිලධාරින් මට සෑහෙන්න සහයෝගයක් ලබා දුන්නා මේ විමර්ශනය බිඳුවේ ඉඳන්. ඒ කියන්නේ මධ්‍යස්තව මේ විමර්ශනය කරන්න මට තේරෙනවා ඉහලින් එයාලටත් බලපෑම් වෙනවා කියලා මේ විමර්ශනයේදී මාව අත්අඩංගුවට ගන්න කියලා. නමුත් අත්අඩංගුවට ගන්න කාරණා නැතුව මම හිතනවා එයාලා එක මම ඒ පැමිණිල්ලේදී එයාලා එක හරියටම මධ්‍යස්තව ඉඳගෙන ඒ පැමිණිල්ල කරගෙන යනවා. ඒ එකම මට කියන්න තියෙන්නේ දැන් ඔයාලට හිතනවා ඇති අර ගින්නක් නැතුව දුමක් නගින්නේ කොහොමද කියලා. ඇත්ත දුම තමයි මේ මම අද ඊයේ CCID එකට ගියේ එක. ගින්න තමයි මීට අවුරුදු දෙකකට කලින් මම මේ කියන කාන්තාවගේ ගෙදර මගේ වාහනය හොන්ඩා විසල් වාහනය නවත්තලා එනවා 2022 ජූනි මාසේ දවසක. එතකොට එයාලා ඊට පස්සේ ආපහු ඔයාලා දන්නවා ඒ කාලේ තෙල් තිබුණ නෑ. තෙල් නැති හින්දා මම එයාලට තෙල් ගහන්න තෙල් ගහන්නත් කියලා යතුරක් දීලා එයාලගේ ගෙදර වාහනේ නවත්තලා ආවට පස්සේ ආපහු තෙල් ආවට පස්සේ ආපහු වාහනේ ගන්න යනකොට එයාලා මගෙන් අහනවා මොන වාහනේද කියලා. එතකොට මම ගිහිල්ලා කරන්නේ මිනුවන්ගොඩ පොලිසියේ එන්ට්‍රි එකක් දානවා මුලින්ම. ඒක දාන්නේ හරියටම 2022 8 මාසේ 6 තමයි මම එන්ට්‍රි එක දාන්නේ. එතකොට එයාලා මෙතනදි එතනදි කියනවා මම වාහනේ උකස් කරලා 165,000 ගත්තා කියලා. ඒත් එක්ක මම කොළඹ අපරාධ අංශයේ සහ ඊට පස්සේ 2000 කොළඹ අපරාධ අංශයේ මම දාපු පැමිණිල්ලට එයාලා ඇවිල්ලා කට උතරය දීලා කියනවා ගම්පහ අපරාධ විමර්ශන කොට්ටාසියට එයාලා වාහනේ ගැන දන්නේවත් නැහැ කියලා. එතන ඉඳන් මෙයාලා විටින් විට අවස්ථා 10කදී පැමිණිලි බොරු පැමිණිලි එක එක තැන්වල එයාලට හිතන කතා කියලා පැමිණිලි 10ක් විතර දාලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මගේ ළඟ තියෙනවා එයාලා ගිය අවුරුද්දේ පේපර් A3 සයිස් ආටිකල් එකක් දානවා මං ගැන මේ විදිහට මං ගැන බොරු ප්‍රචාර කරලා මේ විදිහ ආටිකල් එකක් පබ්ලිෂ් කරනවා. ඊට පස්සේ ගම්පහ පොලිසිය ගැන, ඒ කියන්නේ ගම්පහ පොලිසිය කියන්නේ අපරාධ විමර්ශන අංශය ගැන මට කියන්න ඕනේ විශේෂයෙන්ම, එයාලා මේ පැමිණිල්ල 2022 ඉඳන් තාම කරුණු වාර්තා කරලා උසාවියට කරුණු වාර්තා කරලා නඩු අංකයක්වත් නැහැ. එයාලා ප්‍රසිද්ධියේම මගේ කට උත්තර වෙනස් කරනවා. එතකොට මට මාර වදයක් දෙනවා. උදාහරණයක් විදිහට අපි මම ස්ටේට්මන්ට් එකේ දාලා ආවොත් එහෙම ඩ්‍රයිවර් ගිහින් දුන්නා කියලා, ඩ්‍රයිවර් තමයි වාහනේ ගිහින් දැම්මේ කියලා මට පැමිණිලි වෙනවා ඩ්‍රයිවර් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. එතකොට එයාව ගෙන්න ගන්න විදිහක් නැහැ වගේ කතා. එයාලා කට උත්තරේ වෙනස් කරනවා. ගම්පහ අපරාධ විමර්ශන ඒකකය සෑහෙන්න, ඒ කියන්නේ පල්ලෙහ නිලධාරීන් සෑහෙන්න මෙයාලට පක්ෂග්‍රාහීව තමයි කටයුතු කරේ. ඒ යන හැම අවස්ථාවකම මගේ කට උත්තර වෙනස් කරනවා. ඊට පස්සේ කට උත්තරේ ඇතුලේ තියෙන අන්තර්ගතය වෙනස් කරනවා. සහ ඊට පස්සේ මේ ගිය අවුරුද්දේ, දැනට ගිය අවුරුද්දේ සමා වෙන්න මේ අවුරුද්දේ මාස කීපයකට කලින් මට මගේ නැති වෙච්ච වාහනේ ෆොටෝ එකක් නම්බර් ප්ලේට් ගලවලා ෆේක් account එකකින් එනවා. ඒ ෆේක් account එකකින් ආවට පස්සේ මම ඊට පහුවදාම ඒ ෆේක් account එකේ මිනිස්සයා කියනවා ඊගාව දවසේ යාලගේ මේ යම්කිසි තැනක් කියලා ඒ ගෙදරට මේ වාහනේ එනවා ඔයා පොලිසියෙන් යවන්න කියලා. මම 119 ගහනවා, මිනුවන්ගොඩ පොලිසියට කතා කරනවා. හරියටම 2024 ජූනි 13 මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. හැබැයි කිසිම කෙනෙක් මේකට උත්තර දෙන්නේ නැහැ. කිසිම කෙනෙක් මේකට යන්නේවත් නැහැ. ඒ කියන්නේ මගේ සම්පූර්ණ කියන්නේ පැමිණිල්ල යට ගහලා ඊට පස්සේ 2022 මම මේ පැමිණිල්ල දාපු දවසේ ඉඳන් මට විරුද්ධව මරණ තර්ජන 11ක්, මට විරුද්ධව පැමිණිලි 20ක් විතර, මේ වෙනකොට සමා වෙන්න මට විරුද්ධව පැමිණිලි 10ක් විතර එක එක ස්ථානවල දාලා තියෙනවා. මම මේ හැම එකකටම මට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා ඇති මේ කියන කාන්තාවන් එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා ප්‍රාදේශීය දේශපාලන නායකයෙක් එක්ක එකතු වෙලා මේ දේවල් යට ගහනවා, පොලිසිය අවභාවිතා කරනවා, මෙයාලට තියෙන නීතිමය රැකවරණය
අනිසි විදියට භාවිතා කරනවා. එතකොට මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ ඔයාලට විතරයි. මට කියන්න තියෙන්නේ මෙයාලා මේ වාහනේ සිද්ධියේදී මාව අපරාධකාරයෙක් කරලා වෙන මොකක් හරි හේතුවකට අපරාධකාරයෙක් කරලා කොහොම හරි මෙයාලට ඕනි මාව හිරේට යවන්න. එතකොට මෙයාලා මේ වෙනකොට මරණ තර්ජන කරලා තියෙනවා. ලංකාවේ 99% කාන්තා පාර්ශවය ගෞරව බහුමානයෙන් යුක්තව මේ රටේ ජීවත් වෙනවා. එතකොට මෙයාලා මේ ගෑනු බව පාවිච්චි කරලා මේ එක එක තැන්වලට ගිහිල්ලා අඬලා දොඩලා මම මේ කතා කරන හැම දෙයකටම ෆැක්ට්ස් තියෙනවා, අංක තියෙනවා. එතකොට මෙයාලා කරන්නේ තැන් තැන්වලට ගිහිල්ලා අඬලා දොඩලා ඒ සම්බන්ධතා පාවිච්චි කරලා මට විරුද්ධව පැමිණිලි කරන එක. මගේ පැමිණිල්ලට තාම වචනයක්වත් නැහැ. එයාලා එක එක හේතු කියනවා. අර දවසේ ඇවිල්ලා ගෙනිච්චා, මේ දවසේ ඇවිල්ලා ගෙනිච්චා. මම මේ දේවල් පොලිස් කොමිෂන් එකට වාර්තා කරලා තියෙනවා, මානව හිමිකම් වාර්තා කරලා තියෙනවා. මේ හැම දෙයක්ම රිපෝර්ට්ස් පිටපත් පොලිස්පතිතුමාට මේ හැම තැනකටම කරලා තියෙද්දිත් මෙයාලා කරන්නේ මේ විදිහට නීතිය පොලිස් බලතල අවභාවිතා කරලා ඒ සම්බන්ධතා හරහා පාවිච්චි කරන එක. අපි 2022 සමා වෙන්න මේ අවුරුද්දේ මගේ මේ වාහනේ ෆොටෝ එකක් ආවත් මම මේවා පරිශන කරන කණ්ඩායම් වලට දුන්නේ නැහැ. මොකද ඍජුවම එයාලා අනිත් කට්ටියට, ඒ කියන්නේ මේ පැමිණිලි මේ චූදිත පාර්ශවයට මේක අනිත් පැත්තට දෙනවා. මම හිටියේ හොඳ ආණ්ඩුවක් එනකම්, හොඳ රජයක් එනකම් මම හිටියේ මේ දේවල් දෙන්න. ඉතින් මම තරයේ විශ්වාස කරනවා, මගේ හෘද සාක්ෂියේ තරයේ විශ්වාස කරනවා මේ අලුතෙන් පත් වෙලා ඉන්න කට්ටිය මේකට විධිමත් පරීක්ෂණයක් මැද ඉඳගෙන, බිඳුවේ ඉඳගෙන පරීක්ෂණයක් කරලා මේ මට වෙන අසාධාරණ කණ්ඩිකට හරියට උත්තර දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම බලාපොරොත්තු වෙනවා මේ හැම එකකටම විධිමත් පරීක්ෂණයක්. මේ හැමදේම පටන් ගත්තේ 2022 මගේ වාහන හොරගම් කරා කියලා මේ අයට විරුද්ධව මම පැමිණිල්ලක් CID එකේ සහ මිනුවන්ගොඩ පොලිසිය දැම්මට පස්සේ. එතනින් පස්සේ මෙයාලගේ පැමිණිලි, මෙයාලා දීපු කට උත්තර ගත්තට පස්සේ ඕනිම කෙනෙකුට තේරෙනවා මෙයාලා මොකද්ද මේ කරන්නේ කියලා. මේකේ අන්තිම ෆැක්ට් එක තමයි මෙයාලා අපරාධයක් කරලා අපරාධකාරයා වින්දිතයා විදියට මේ අපරාධය ඇතුළෙම හැංගෙන්න හදන එක කරන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ වැඳලා වාලගෙන් ඉල්ලන්නේ මට මගේ ජීවිතය ගැන කලකිරීමක් තියෙන්නේ. ඉතින් මට අවශ්‍ය සාධාරණය, නීතිමය සාධාරණයයි මං ඉල්ලන්නේ. ඉතින් මට අන්තිමටත් කියලා තියෙන්නේ මේ කියන්න තියෙන්නේ මේ හැම දෙයක් ගැනම විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා විතරයි අදාළ බලධාරීන්ගෙන්. එච්චරයි මට කියන්න තියෙන්නේ. මේ වගේ තුට්ටු දෙකේ මාතෘකාවක් සම්බන්ධයෙන් මීඩියා ඉස්සරහට එන්න එක වෙච්ච එක ගැන මට ගොඩක් සමාව වෙන්න. නමක් කියන්න බැරි, ඒකට හේතුව දැනට විමර්ශන වෙන මට්ටමේ තියෙන්නේ. ඒ කියන්නේ මට විරුද්ධව පැමිණිලි සහ මම දාපු පැමිණිලිත් විමර්ශනය වෙන මට්ටමේ තියෙන්නේ. එතකොට ඒවට බලපෑම් වෙයි කියන බයට මම නමක් ගමක් කියන්නේ නැහැ. නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන්ම මං හිතනවා ඒ කියන්නේ නමක් ගමක් කියන්න බෑ, මේක විමර්ශන වෙන මට්ටමේ තියෙන නිසා. ඒ කියන්නේ මම ඒවට බලපෑම් කරා කියලා වෙනවනේ. මේ චෝදනාව කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධයි කියලා හිතන් ඉන්න නිලියෝ දෙන්නෙකුට. එතකොට මට එයාලගේ නම් කියන්න බෑ. ඒකට හේතුව ඒ කියන්නේ එතිකල් ගතිය සහ දැන් මේ වෙනකොට මේ හැම මම දාපු පැමිණිලි වල සහ එයාලා දාපු පැමිණිලි වල විමර්ශන මට්ටමේ තියෙන්නේ. එතකොට මට ඒකේ නම කියන්න බෑ. මට නියුන් ප්‍රසිද්ධ කාන්තාව දෙන්නෙක් කියලා විතරක් මට කියන්න පුළුවන් අයියේ. ඔව්. සම්බන්ධතාවයක් තිබුණා. ඒ සම්බන්ධතාවය ඉවර වුණා. මම මගේ පාර්ශවයෙන් ඒක පිළි අරගෙන මම නවත්තලා දැම්මා. ඊට පස්සේ එයාලගේ ජීවිතවල වෙච්ච දේවල්, එයාලගේ ජීවිතවලට ආපු කට්ටිය, එයාලා මොනව කරගත්තද කියන එක මම දන්නේ නැහැ. ඕනිම අවස්ථාවක, ඕනිම දුරකථන වාර්තාවක, එයාලා ගන්න දැන් ඔය අංශවලින් ගන්න ටෙක්නිකල් වාර්තාවක මම එයාලත් එක්ක කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. එතකොට මම මේ හැම දෙයකටම ෆේස් කරේ, මුහුණ දුන්නේ නීත්‍යානුකූල පසුබිමක මගේ නීතිඥ උපදෙස් මත සහ මම මගේ පාඩුවේ මගේ වැඩ ටික කරගෙන ගිය මිනිස්සෙක්. මම එයාලට මේ සිද්ධිය මේ වෙනකම්, ඒ කියන්නේ මම කොතනකවත් සෝෂල් මීඩියාවලවත් මම එයාලට මඩ ගහලා නැහැ. මට එයාලගේ පෞද්ගලික දේවල් වැඩක් නැහැ අයියේ. අර සාමාන්‍යයෙන් ඒක කිව්වොත් අපි අර කාපු දෙයක් කොමෑරුවාට පස්සේ ආපහු අපි ගන්න ඈනේ. ඒ වගේ මට පෞද්ගලික දේවල් වැඩක් නැහැ. මේ සම්බන්ධව මට CCID එකෙන් ඒ කට්ටියත් මට සෑහෙන සහයෝගයක් දුන්නා. මගේ තියෙන දේවල් ටික යාලා ගාවට ගන්න මමත් එයාලට සහයෝගය දෙන්න බැඳිලා ඉන්නවා. ඕනිම කෙනෙකුට තේරෙනවා මේක ඒ කියන්නේ කවුරු හරි පාර්ශවයක් විසින් කරපු කැම්පේන් එකක්. එක්කෝ යාළම යාළගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් කරපු දෙයක්, නැත්නම් එයාලා සමාජ අවධානය සහ අනුකම්පාව දිනා ගන්න මාව පාවලා දීලා, ඒ කියන්නේ මගේ වාහනේ සිද්ධිය උඩට ඇවිල්ලා ඒකට සාධාරණ ඉෂ්ට කරනකොට දැන් මේ අලුත් ගවර්න්මන්ට් එකක් නේ තියෙන්නේ, අලුත් නිලධාරින් ඉන්නේ. එතකොට ඒ වෙනුවෙන් මෙයාලම මේ කරන ඩ්‍රාමා එකක් කියලා මම මේක ඔය ලීක් වෙලා කියලා ආරංචි වෙච්ච දවස්වලම මම මේක සෝෂල් මීඩියා අප්ලෝඩ් කරා. ඕකත් මගේ පැත්තට කැරකිලායි කියලා. ඒ වගේම ඒ විදිහටම ආවයි. මේ පැමිණිලි ගත්තොත් එහෙම මේ පැමිණිලි වල අන්තර්ගතයේ කිසි දෙයක් නැහැ. මෙයාලා නිකන් ඇවිල්ලා අඬලා දොඩලා කියන කතාවක් විතරයි මේකේ තියෙන්නේ. ඔව්, ගම්පහ පොලිසියේ කට්ටිය අයියේ මෙයාලට ගොඩක් සපෝට්. ඒකට හේතුව තමයි මෙයාලගේ ගමේ සහ මේකේ
ගම්පහ ඒ කියන්නේ අපරාධ විමර්ශනාංශයේ ගෞරවයෙන් මතක් කරන්න ඕනේ ජගත්‍රෝහණ මහත්තයා. ඒ මහත්තයාව හම්බෙන්න ගියා මේ ළඟදී මම මගේ විමර්ශනය සම්බන්ධයෙන් කටයුතු කරන්න. මට මතක විදිහට 2024 මාර්තු 25 එදා ඒ මහත්තයා හම්බෙන්න ගියට පස්සේ ආ මේ විමර්ශන නිලධාරීන් හැමෝම කැඳෙව්වා. කැඳවලා යාළගෙන් ප්‍රශ්න කරද්දී යාළා ඒ වෙනකන් විමර්ශන නිලධාරීන් විසින් මට නම්ුණත් කියන්න පුළුවන් ඒ අවශ්‍ය තැන්වලදී විමර්ශන නිලධාරීන් විසින් පටුණක්වත් මගේ එකට 2024 වෙනකන් හදලවත් තිබුණේ නැහැ. උදාහරණයක් යාළා මිනුවන්ගොඩ නඩුවේ සමා වෙන නඩුවක් නෙවෙයි පැමිණිල්ලක්. මිනුවන්ගොඩ පැමිණිල්ලේදී යාළා කියනවා වාහනේ යාළ ගාව තියෙනවා මම 165 උගස් කරලා ගත්තා කියලා. එයාලා අපරාධ විමර්ශනයේ අංශයට ඇවිල්ලා කියනවා යාලගව වාහනයක් දැක්කේවත් නැහැ කියලා. එතනම තියෙනවා පරස්පර විරෝධී දේවල් කතායි. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ගම්පහ පොලිසිය සමා වෙන ගම්පහ අපරාධ විමර්ශන ඒකකයේ සම්පූර්ණයෙන්ම මෙයාලට සහයෝගය දෙනවා සහ මට විරුද්ධව එක එක මගේ කටකතා ටික වෙනස් සමා වෙන්න මේ මට පැටලෙනවා. මගේ ස්ටේට්මන්ට් එක මගේ කට උත්තරේ පවා මෙයාලා වෙනස් කරලා තමයි අප්ලෝඩ් කියන්නේ මොකද ටයිප් කරන්නේ. ඒවා පවා අපි හදනවා. උදාහරණයක් මම කිව්වොත් එහෙම මම මේ වාහනේ එව්වේ සිනමන් රෙඩ් කියන්නේ එක්තරා හෝටල් එකක කියලා යාලා ඒ ළඟ තියෙන හෝටල් එකක නමක් කියන්නේ. එතකොට මේ අර ඒ වගේ ගම්පහ පොලිසිය සෑහෙන මෙයාලට සහයෝගයක් දෙනවා ගම්පහ අපරාධ විමර්ශන ඒකකය. එතකොට මම ඒ සම්බන්ධව පොලිස් කොමිෂන් එකට පවා දැනුවත් කරලා තියෙනවා. ඒ වුණත් මේ වෙනකන් මේ ළඟදී යාලා පහුගිය ටිකේ මට කතා කරලා කිව්වා මේකට ෆැක්ස් රිපෝර්ට් කරලා උසාවියට කරුණු වාර්තා කරලා තියෙන්නේ කියලා. නමුත් මේ ළඟදී මගේ නීතිඥ මහත්මිය කතා කරලා ඇහුවට පස්සේ මේකට කරුණු වාර්තා කරලවත් මේකේ මුකුත් නැහැ. මේක කිසිම දෙයක් වෙලා නැහැ. ඒ කියන්නේ ඒක යට ගිහිල්ලා ඒ ෆයිල් එක යට ගිහිල්ලා මට විරුද්ධව විවිධ විදිහ අභූත චෝදනා කරලා එකම කාරණාව සම්බන්ධව එක එක තැන්වලින් එක එක පැමිණිලි මෙයාලා යොමු කරනවා. මේකට සම්බන්ධයි ඩිරෙක්ට්ම මට ඔය ෆේක් account එකකින් මේ ෆොටෝ එක එවපු කෙනා ඉන්නවනේ. මගේ වාහනේම ෆොටෝ එක ප්ලේට් නම්බර් ගලවලා ෆේක් account එකකින් මේක එවපු කෙනා කියනවා ගම්පහ ඔයා කොච්චර try කරත් වැඩක් නැහැ ගම්පහ අපරාධ විමර්ශනයේ කට්ටිය අර කියපු ප්‍රාදේශීය දේශපාලඥයාගේ සහ ඒ ව්‍යාපාරිකයෙක්ගේ සල්ලි වලට යට වෙලා ඉන්නේ මෙහෙමයි කියලා මෙයාලා කියනවා අයියේ. එතකොට තව වෙනකන් මේ සම්බන්ධව කිසි හරියාකාර විමර්ශනයක් නැහැ. ජගත්‍රෝහණ මහත්තයා මේ සම්බන්ධයෙන් කතා කරලා, ඒ කියන්නේ මහත්තයා කතා කරලා එයාලට කිව්වත් ඒ තුමට මේ ගැන හැම වෙලේම හොයන්න වෙලාවක් නැහැ. මෙයාලා කරන්නේ මේක යට ගහලා තියෙන එක විතරයි. නෑ මේ සම්බන්ධව නඩුවක් නෑ අයියේ. මේ සම්බන්ධව මම දාපු පැමිණිල්ල විතරයි තියෙන්නේ. මෙයාලා මේක අපිව ගෙන්නලා 4-5 වතාවක් කට උත්තර ගත්තා. උදාහරණ නඩුවක් යන්නේ වාහනේ සම්බන්ධ නඩුවක් යන්නේ මේක යට ගිහිලා තියෙන්නේ. එතකොට මේ සම්බන්ධවයි ඒ නඩුවක් ගියොත් එහෙම මට වින්දිතයන්ට හානි කිරීම, ඒ කියන්නේ වින්දිතයෙක් විදිහට මට ආරක්ෂාව ලැබෙනවා, නීතියේ ආරක්ෂාව. එතකොට මේ වෙලාවේ දැන් මට මරණ තර්ජනක් තියදී මාව කොහෙද හරි මරලා දැම්මොත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඊට පස්සේ මම මැරුවට පස්සෙත් මොකක් හරි ගොසිප් එකක් හදලා දායි මට මෙහෙමයි මම මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි ඇත්ත කතාව දන්නේ මම. මම මේ වෙනකන් කිසිම තැනක මේක කියලා නැහැ. හැබැයි මේ වෙන දේවල් දරා ගන්න බැරි හින්දා තමයි මම පළවෙනි වතාවට මීඩියා එකකට ඇවිල්ලා මෙහෙම කියන්නේ. මොකද මම මේ වෙනකන් කරේ මට විරුද්ධව මොකක් හරි එන්ට්‍රි එකක් ආවට පස්සේ මම ගිහිල්ලා ඒකට අදාළ පොලිසිය දැනුවත් කරන එක, නීතිඥවරු දැනුවත් කරන එක සහ අදාළ පාර්ශ්වයන් දැනුවත් කරන එක. මම එතනින් එහා නීත්‍යානුකූල ප්‍රොසෙස් එකෙන් තොරව මම කිසිම විදිහකට මේකට මුහුණ දුන්නේ නැහැ. හැබැයි මෙයාලා අභූත චෝදනා කර කර කියන්නේ සංවිධානාත්මක කල්ලි විසින් මරණ තර්ජනය කර කර පුදුම මානසික සහ කායික හිරිහැරයක් දෙන්නේ. මම මානසික වශයෙන් ශක්තිමත්, හැබැයි මට මේ දේවල් වලට මුහුණ දෙන්න මාර අමාරුයි අයියේ. සොරි, වාහනේ තියෙන්නේ මගේ නමට. මේක ෆිනෑන්ස් කරලා ගත්ත වාහනයක්, සොෆ්ට් ලොජික් ෆිනෑන්ස් එකෙන්. වාහනේ තියෙන්නේ මගේ නමට. ඔව්, ෆිනෑන්ස් එකෙන් උත් මට නඩුවක් දාලා තියෙනවා. මේක නම් දැම්මේ මේ ළඟදී. මොකද මේ මෙයාලා කරපු මෙන්න මේ මඩ ප්‍රචාර වලින් එහෙම මගේ චරිතය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. මට ගෙදරින් එළියට බහින්න බැරි මට්ටමකට ආවා. හැබැයි මම මේ දේවල් කවදා හරි නීතිය ඊට වෙයිනේ කියලා, ඒ කියන්නේ මම ගරු අධිකරණය කරේ සෑහෙන විශ්වාසයක් තියෙනවා. හැබැයි පහුගිය රජයත් එක්ක පොලිසිය කරේ නම් මගේ කිසිම එකක් තිබුණේ නැහැ. මොකද මේ වෙච්ච දේවල් එක්ක සහ මම මානව හිමිකම් මේ සම්බන්ධව මේ පැමිණිලි කරලා තියෙනවා අනන්තවත්. හැබැයි මමට දැන් මේ රජය සම්බන්ධයෙන් මාර විශ්වාසයක් තියෙනවා මේකට සාධාරණේ වෙයි කියලා. එතකොට මම හිතනවා තැන් තැන්වල ගිහිලා අඬලා දොඩලා දුක කියලා කරන පැමිණිලි වලට වඩා සම්පූර්ණ මේ තියෙන කාරණා කරුණු කාරණා ෆැක්ට්ස් ගැන ඇත්ත දේවල් ගැන විමර්ශනය කරලා හරි එක තැනකින් මේ හැම දෙයක්ම විමර්ශනය වෙයි කියලා මම සෑහෙන විශ්වාස කරනවා. මගේ නම ලසන්ත ලියනගේ අයියේ. මම ලසන්ත ලියනගේ. මට තිබ්බා මම මැණික් ව්‍යාපාරය කරගෙන යනවා පොඩියට. ඒ වගේම සමාජ ජාල පිටු කීපයක් තිබ්බා. Facebook නම් දැන් මම අයින් කරලා තියෙන්නේ. TikTok, YouTube මගේ channels තියෙනවා. ඒ වගේම
ලියාපදිංචි තරුණ සංවිධානයක් මට තිබුණා 2022. ඒකදී අපි ලොකු ව්‍යාපෘති කරා, කෝටි ගණන් වටින ව්‍යාපෘති කරා. ඒවටත් මෙයාලා මේ NGO කියලා දාලා මඩ ගහලා ඒ සම්පූර්ණ සමාජ වැඩ පවා නැවතිලා තියෙන. මම ඒ හැම දෙයක්ම නැවතුවා. ඒකට හේතුව මට තියෙන එකම දේ මගේ ගෞරවය විතරයි, මගේ සමාජ ගෞරවය විතරයි මට තියෙන්නේ. මම අරන් ආපු එකම දේ මම මගේ ගෞරවය වෙනුවෙන් මම ෆයිට් කරනවා අයියේ. ඉතින් මෙච්චරකල් මම නීති, ඒ කියන්නේ මම මෙච්චරකල් පොලිසිය වලට ගිහිල්ලා අදාළ තැන් වලට ගිහිල්ලා මම බලාපොරොත්තු වුණා. දැන් මම හිතන්නේ, දැන් මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලගෙන්, මිනිස්සුන්ගෙන් මේකට අවශ්‍ය සාධාරණය සහ දැනට ඉන්න බලධාරීන්ගෙන් මේකට විධිමත් පරීක්ෂණයක්. මොකද මම, ඒ කියන්නේ ගොඩක් කාන්තාව, මම කලිනුත් කිව්වා වගේ ගොඩක් කාන්තාව 99% ලංකාවේ ගෞරවයෙන් යුතුව තමන්ගේ ස්ටේටස් එක තියාගෙන ඉන්නවා. හැබැයි මේ 1%ක් විතර මෙයාලා වගේ කට්ටිය කාන්තා බව පාවිච්චි කරලා, ගෑනුකම පාවිච්චි කරලා සෑහෙන අයුතු ප්‍රයෝජන ගන්නවා. මට අවශ්‍යයි මේ වෙනුවෙන් විධිමත් පරීක්ෂණයක්. මට විරුද්ධව තියෙනවා පැමිණිලි 10ක් සහ මම දාලා තියෙනවා පැමිණිලි 10ක් මේ සම්බන්ධව. මේවා සම්බන්ධයෙන් මට විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි කියලා තමයි මම මේ මීඩියා, ඒ කියන්නේ මම මේ ප්‍රෙස් කන්ෆරන්ස් එක තියලා මම බලාපොරොත්තු වෙන්නේ ඒක. ඔය විදිහට තමයි ප්‍රෙස් කන්ෆරන්ස් එක ඉවර වුණේ. ඉතින් ඒකෝල්ලගේම ප්‍රෙස් කන්ෆරන්ස් එක ඒ විදිහට ඉවර වුණේ. ඉතින් ඔයගොල්ලෝගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ටිකටම් වීඩියෝස් බලන්න ආසයි නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙමු.